අලුත්ම වැඩසටහනකින් අපි ඔබේ නිවසට ඔබේ පරිගණකයට ඔබේ දුරකථනයට එනවා දෙන්නම්. ලංකාවේ ගිනි පෙත්තටම දිනු වෙච්ච සාර්ථක වෙච්ච අයම නෙමෙයි අපි කියන්නේ. බිඳුවේ ඉඳන් පටන් අරගෙන දවසින් දවස දිනු වෙමින් යන හෙට දවසේදී ලංකාවේ ව්‍යාපාරික ලෝකය තුළ විශිෂ්ටයන් බවට පත් වෙයි කියලා හිතන ඒ සලකුණු පෙන්වන අයව තමයි අපි ඔබේ නිවසට රැගෙන එන්නේ. එයි පළමු පියවර විදිහට අපි තීරණය කළා ඔබේ ශ්‍රී ලාංකීය මුළුමහත් බෞද්ධ ජනතාව ඉතාමත් ගෞරව කරන බුදුරජාණන් වහන්සේගේ පිළිමය මනාවට වර්තමානයේ නිර්මාණය කරන අති විශිෂ්ට නිර්මාණකරුවෙකු පිළිබඳව පළමු වන වැඩසටහන ලෙස ඔබට ගෙන එන්න සුප්‍රසිද්ධ නිර්මාණ බොහෝමයක අප්‍රසිද්ධ නිර්මාණකරුවා ඔහු ඔහු නමින් නිරංග රූප සිංහමතුද අපි කතා කරමු කොහමද ඔහු මේ අද ඉන තැනට ආවේ කියලා ආයුබෝවන් මේ බොහෝ නිර්මාණවල අයිතිකරුවා ඔබ ඔබ නම් නිරංග රූපසිංහ ඇත්තටම නිරංග රූපසිංහ පටන් ගන්නෙ කොහෙන්ද සුදේස් තරම මම මේ කල්පනා කරේ අපි කොච්චර දුර ඉඳන්ද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ කිලෝමීටර් 300ක් විතර දුරක ඉන්න इच्छर दुष्कर गम्माने का इंदला अद मिनिसु दास गानक वंदना मान करन पिलीम वाले का जीव है देने तो बट है क्यों लगे ये क्या ना कथा करनो ना मटर लेबुनो पेरा भाग्य ये युतु ही पे प्रतिमा वां सेला लोके रटवाल की बेगा लंकावे सैम तैना कमात सैम प्रदेशे कमात තැම්පත් කරලා තියෙනවා ඒ තුලින් මම ලබන මානසික සතුට කියා නිව කරන්න බෑ මේ නිර්මාණය යම් කෙනෙක් අපෙන් ලබා ගත්තයින් පසු ඊට වන්දනාමාන කරන ආකාරයේ එයාලා දකින දේ අපිට එයාලා දෙන තොරතුරුත් එක්ක අතරම ගොඩාක් ලොකු සතුටක් දැනෙනවා ජීවිතේ පොඩි ගමක दुष्कर प्रदेश हंगिला इंदला कर्नाट वडा लोके मिनीसुअर अभी कट्टि काल अभी अविलती कत्म आडंबर सुदेश अभी प्रतिमा लंका सैम दिशमियान पंसाल विशेष स्थान नर्तन शिल्पी परंपरा
හැදෑරීමක් කරලා ඒ තුල ගොඩනගාගත්ත හැකියාවත් මේ ඔබ මේ නිර්මාණ කාර්යයට යොදාගන්න. ඇත්තම සුදේස පරම්පරාවෙන් නිර්මාණ කුසලතාවය ලැබෙන්නේ නැති කියලා මම බුදුදුරටම විශ්වාස කරනවා. ඒකට හේතුව මගේ සීයා තාත්තගේ තාත්තා හොඳ මූර්ති ශිල්පියෙක් සහ චිත්‍ර ශිල්පියෙක් කියලා අහලා තියෙනවා. ඒත් ඔහුගේ දැකලා නැහැ. දැකලා නැහැ. මොකද තාත්තවත් තාත්තගේ සහෝදරයවත් මේ මූර්ති කලාව පිළිබඳව චිත්‍ර කලාව පිළිබඳව හැදෑරීම කරලා තිබ්බේ නැහැ. ඔවුන්ගේ මොකද නිර්මාණත් ඔබට දකින්න හම්බ වෙලක් නැහැ. නිර්මාණ කීපයක් පුරා නිර්මාණ කීපයක් මම දැකලා තියෙනවා. ඒ වගේ ගොඩාක් විස්තර මම දන්නේ නැහැ වුණාට මේ වෙනකම්. ඒ තුලින් මම විශ්වාස කරනවා මගේ પરම්පරාවේ මොනවා හරි බලපෑමක් තියෙනවා. ඒ දේවල් තමයි මේ ඉස්මතු වෙලා තියෙන්නේ. ඒ දේවලුත් එක්ක මම ගොඩාක් කාලේදී ඒ කියන්නේ 5 වසර ශිෂ්‍යත්වයේ සමත් වෙලා 97 ශිෂ්‍යත්වයේ පාස් වෙලා පදවිය පරක්‍රම ප්‍රදේශයෙන් මම එනවා. වැඩිදුර අධ්‍යාපනය සඳහා එකිරා මධ්‍ය විද්‍යාලයට ජීවිතේ අමතක නොවන ජීවිතේ සුන්දරම කාලය මම හිතන්නේ අපේ එකිරා මධ්‍ය විද්‍යාලයේ නිවාසිකාගාරයත් ඒකත් අත්දැකීම. අද මේ සමාජත් එක්ක ගැටෙන්න ඒ ලබපු පණ්ඩරය ඒ වටිනවා කියලා විශ්වාසයක් තියෙනවා. තොර සුදේස් මට තව දෙයක් මතක් වෙනවා. අපි හොස්ටල් ජීවිතයේදී අපිට ඇත්තටම මේ ශිෂ්‍යත්වයක් හම්බ වෙනවනේ. ඒ ශිෂ්‍යත්වයට 375 වට වැඩි විදිහට අපිට ශිෂ්‍යාදර හම්බ වෙනවා. ඔන්න ඔය මොදලත් එක්ක තමයි අපි ජීවිතේ ඒ කියන්නේ ඒ කාල වකවානුව තුනත් අපි ඉතින් හැඩ ගැහෙන. ඒ කියන්නේ ඇත්තියල් 370ක් මුළු මාසෙටම කන්න බොන්න ඉන්න මේ සියලුම වියදමට ඔබ අපි යොදවන්නේ 370ක්. සුදේස් අපිට මේ ශිෂ්‍යාදර හම්බ වෙන්නේ 375යි. මට ගැහෙන්නේ තව රුපියල් 200ක් විතර මම හිතන්නේ නිවාසිකයන්ට අපි අතින් යෙවිය යුතුයි. ඒ කියන්නේ නඩත්තු වාස සහ අපේ අනිකුත් වියදම් ආහාර සඳහා ඒවත් එක්ක තමයි අපි ඇත්තටම මේ තාම කටුක ජීවිතයක්. රුපියල් 500ක් කියලා කියන්නේ ඒ කාලේ මහා වැරක් වගේ. උදේසතර හොස්ට ඇත්තම කියලා මධ්‍යම විද්‍යාලේ අපි උසස් අධ්‍යාපනය කරන්නේ චිත්‍ර මාර්ගයේ. මගේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා චිත්‍ර මාධ්‍යෙන් ඉදිරියට යනවා කියන එක. ඒ අතරේ මම 9 වසරේදී තමයි මම වෘත්ති පුහුණු ආයතනයක කැටයම් කෝස් එකක් කරනවා. මම 9 වසරේදී 9 වසරේදී පාසල් යන අතරතුර කැටයම් කෝස් එකක් කරනවා. මම හිතන්නේ මම තමයි පන්තියේම මේ ලාබාලතුන ශිෂ්‍යයා. අත්න ගෙන් වෘත්ති පුහුණු ආයතනයක වැඩ අතන බඩබඩුව කියන්නේ ඒක සම්බන්ධ කළා තමයි දේ කරගෙන ගියේ. එයාගෙන් ලොකු ඒ පිළිබඳව මට ලොකු අත්දැකීමක් ලැබුණා. ඊට කලින් එතෙන්ට මාව තල්ලු වෙන්න මට ප්‍රධාන ශක්තියක් වුණා අපේ විද්‍යාලයේ චිත්‍ර බාර ගුරුතුම ආචාර්යවරයා. මේ ආචාර්යවරයා ඊයම් සර් කියලා කිව්වා මුළු කැකිරාවම සිද්ධයි. ඒ වගේම තමයි නිවාසිකාගාරයේ අපේ උපුල් ධර්මප්‍රිය අපේ ආදරණීය දෙවෙනි පියා කිව්වොත් අපි නිවැරදි. අදත් මේ කර්ම විද්‍යාලයේ සැලසුම් ශිල්පී පාඨමාලාව හදාරනවා. එතෙන්ට යන්න ප්‍රධානම හේතුනේ අපේ තාත්තලා තමරත් හරි කියන්නේ ලොකු ආසාවක් තිබ්බා නිවාස සැලසුම් කිරීමේ පිළිබඳව පාඨමාලාව දීලා අතරම හොඳ තැනකට ගියෙන්න. අතර මට වැඩිය උවමනාව තිබ්බා අපේ දෙමව්පියන්ට ඒ සම්බන්ධව. ඉතින් අතරම කොහොම හරි මේ මේවාගත් එක්ක මම ඇතුළු වුණා කාර්මිකයෙක්. ඊට පස්සේ 2008 ඔක්තෝබර් 1 දින ලොකු හීනයක් තිබ්බ විශ්වවිද්‍යාලයකට ඇතුළු වුණා. කොහෙද මොකද්ද ඔබ ඇතුළතු විශ්වවිද්‍යාලය? සුදේස් මම අතරම ඇතුළුනේ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට. ලංකාවෙම සෞන්දර්ය විශ්වවිද්‍යාලය සඳහා වසරකට ගන්න 60යි. ඒ කියන්නේ දිස්ත්‍රික්කෙන් දෙන්නයි තුන්දෙනයි තමයි දිස්ත්‍රික්කෙන් මේ විශ්වවිද්‍යාලයට උරගන්න. ඒක ප්‍රායෝගික පරීක්ෂණයක් තියලා ඒ ලකුණු මට්ටමත් ඉස්සෙල් ස්කෝර් එකත් සංසන්දනය කරලා තමයි කොටින්ම කිව්වොත් දිස්ත්‍රික්කේ ඉන්නේ ස්ප්‍රිට් එක තමයි ගන්න. ඉතින් මට වාසනාව තිබිලා තියෙනවා
ඒ ලංකාවේ 60 දින අතරට එන්න. මේ මා විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙනකොට අපිට ඇත්තටම ප්‍රාග්ධනයක් තිබෙන්නේ නැහැ. ඇත්තම කතාව කියනවා නම් නමුත් ඇත්තට මගේ ආදරණීය බිරිඳ මට හම්බෙන්නේ විශ්වවිද්‍යාලයෙන් ජානකි නරීෂානි. එයා හොඳ මූර්ති ශිල්පිනියක් ලංකාවේ ප්‍රසිද්ධ. අපි දෙන්නත් එක්ක වෙලා ඒ කාලේ කැම්පස් එක ඇතුළත මේ වැඩ කරන කාලය තුළද ඒ සියලුම වැඩකින් අපි අපේ ඉතිරිය සඳහා ගත්තේ අපි ආයුධයක්. ඒ කියන්නේ මේ වැඩ කරන්න ඩ්‍රිල් එකක්, ගයින්ඩරයක්, මොකක් හරි මැෂින් එකක් තමයි අපි එකතු කරගත්තේ. ඒක තමයි මගේ ආයෝජනය වුණේ මේ ඉදිරි වැඩ සඳහා. ඉතින් අපිට එන්න එන්න එකින් එක වැඩ කරනකොට ඒ එන මුදලත් එක්ක එකතු කරගෙන අපි තියෙන අවශ්‍යතාවල දිෂ්ඨ කරගෙන අපි ඉදිරි සැලසුම් සඳහා අපි මේ සුළුයෙන් තමයි ආයෝජනය කරේ. හරි. ඔබ සහ එවකට ඔබේ පෙම්වතිය අද ඔබේ බිරිඳ ආරම්භ කරන මේ ව්‍යාපාරය මේ නිර්මාණ කාර්යය දැන් 20කට වඩා වැඩි ප්‍රමාණයක් ඔබත් එක්ක එකට වැඩ කරන කණ්ඩායමක් විදියට. ඔවුන්ව බලා ගන්න ඔවුන්ට රැකවරණය දෙන්න ඔබට මේ හැම නිර්මාණයකටම මිලක් නියම කරන්න වෙනවා. එතකොට මේක අපි තරගකාරී වෙළඳපොළකට යන ඔබ වෙන නිර්මාණ කරන බොහෝ ඉන්න පුළුවන් ලංකාව පුරා ලෝකෙ. එතකොට දැන් පිළිම අපිට පේන්න තියෙනවා. මීට අමතරව මොන වගේ නිර්මාණද මෙතනින් ඔබ කරන්නේ? ඔය තරම් දුස් මේ මම කැම්පස් ඉන්න කාලේ මගේ අතර ලොකු ආසක් තිබා මෙටල් ආර්ට් පැත්තට. මම කැම්පස් එකේ මගේ ෆයිනල් වර්ක් එකක් කරේ මෙටල් ආර්ට් වලින් පුටුවක්. ලීඩ් ස්පීකර් එක පුටුවක් කරේ. නමුත් මම කැම්පස් එකෙන් එළියට ඇවිල්ලා තියෙන රටේ තියෙන තත්ත්වෙයි ඔක්කොමත් එක බලද්දී මම ඒනට මගේ ලොකු බැඳීමක් තිබිලා තියෙනවා බුදු පිළිම සහ දේව පිළිම නිර්මාණයත් එක්ක. ඉතින් මට අර මෙටල් ආර්ට් පැත්ත එක්සිබිෂන් වලට පමණක් සීමා වෙලා තියෙනවා මේ වෙනකොට. මේ කලාපල සහ එක්සිබිෂන් නව කලාකරුවෝ කියන මේ එකට විතරක් වැඩිපුර මේ වෙනකොට අපි නිර්මාණය කරන්නේ පිළිම සහ දේව පිළිම. ඊට අමතරව අපි මෙටල් වලින් කොප ග්‍රාස් ඉගෙන සිම්බල් ආර්ට් කියන නිර්මාණ අපි කරනවා. අපි අර මෙටල් ආර්ට් ඒ පැත්තේ තියෙන ටිකයි තව ඔබ කරපු නිර්මාණ ටිකකුත් අපි බලලම ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මාරි බෝවිගේට එහෙම නැත්නම් නිර්මාණයට ආදරය කරන කෙනෙක් ඔබෙන් මේ නිර්මාණයක් ගන්නවා නම් මොන වගේ නිර්මාණද ඔබට ලබා දෙන්න පුළුවන් කියන එක අපි විස්තර සහිතව කතා කරමු. हतक අතර මේකේ දිනතායතනේ අනන්‍යතාවයක් ගොඩනැගිලා තියෙනවා මේ වෙනකොට. එතකොට මේ නිර්මාණවල මොකක් හරි විශේෂ සලකුණක් මොන හරි සඳහන් කරනවද? දැන් අර තියෙනනේ නිර්මාණකරුවෝ ඔහුගේ නිර්මාණය ඔහුගේ කියන මොකක් හරිම විශේෂිත දෙයක්. ඒක සුදේස් මම දකින්නේ දැන් යා පාවිච්චි කරන ටෙක්නික්. එතකොට එයාට ආවේනිකව භාවිත කරන හැඩතල කීපයක් තුලින් තමයි එයාගේ අනන්‍යතාවය ගොඩනැගෙන්නේ. ඔබේ නිර්මාණය තව කෙනෙක්ට කොපි කරන්න බැරිද? එහෙම වුණොත් මොකද ඒකේ තියෙන තත්ත්වය? හොඳ ප්‍රශ්නයක් සුදේස්. ඒක තමයි ලංකාවේ අපිට නිර්මාණ ශිල්පීන් විසින් අපිට දැනට තියෙන ලොකුම ගැටලුව. මොකද අච්චු දැමීම කියන කාරණයක් එක්ක මිනිස්සු අච්චු දාන්න පුරුදු වුණාට පස්සේ නිර්මාණ ශිල්පීන් මංකොල්ල ගන්නවා. ඒ තුලින් නිර්මාණ ශිල්පියා මාස ගානක් තිස්සේ වහන්සි වෙලා නිර්මාණය කරන නිර්මාණය එයා දවසෙන් දෙකෙන් එක මිලදීගෙන ඒකට අවසරයකින් තොරව අච්චුවක් දැමීම තුලින් ඒ නිර්මාණ ශිල්පියාට ගේ එයාගේ ජීවන මාර්ගයට කරන ලොකු බලපෑමක් කරනවා ඒ
එකම ජාති ගිරවහන්සලා ගොඩක් නිර්මාණය කරලා තියෙනවා. කාරී විශේෂ අවස්ථාවක සුන්දරම් කරන දෙයක්ද? දෙසතර මේ පිළිම වහන්සලා නිර්මාණය කරලා තියෙන්නේ මේ බණ්ඩාරවිල පන්සලක අර අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා සඳහා මේ තමයි මේ එකම වගේ පිළිම වහන්සලා නිර්මාණය කරලා තියෙන්නේ. මේක මේ නිර්මාණය කරලා තියෙන්නේ සිමෙන්ති මාධ්‍ය. නගරේ පහු කරලා කිලෝමීටර් දෙකක් දෙක පිට ආසන ප්‍රමාණයක් එනකොට පාර අයිනිම ඔබට දැක් ගන්න පුළුවන්. දියනෙත ආර්ට් ගැලරි එහෙම නැත්නම් නිරංග රූපසිංහ නිර්මාණකරුවාගේ නිර්මාණ ප්‍රදර්ශනය කළ තියෙන ස්ථාන. අවුකන පිළිමය රැස් මෙහෙර පිළිමය වගේ ඉතා විශිෂ්ට නිර්මාණ අනාගතයේ කරන්න ඔබට ශක්ති ධෛර්ය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. මට ඔබෙන් දැනගන්න දෙයක් තියෙනවා. ඔබ වැනිම પરම්පරාවක් යලි මේ රටේ නිර්මාණය විය යුතුයි. අලුතෙන්ම උපාධියක් අරගෙන එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයකින් මේ විෂය පිළිබඳව හොඳට හදාරලා එහෙමත් නැත්නම් අධ්‍යයනයෙන් මේ විෂය පිළිබඳව හදාරන කෙනෙක් මේ වෘත්තියක නියැලෙනවා නේද? නියැලෙන බලාපොරොත්තුෙන් ඉන්නවා. මොකද ඔබ ඔබ වුන්ට ලබා දෙන ඔබේ අදහස මොකද්ද? ඔබ ලබා දෙන කැමැති උපදේශය? උපදේශ කලාව කියන්නේ නර්තකම් ඉගෙන ගන්න තියෙන දෙයක්. ඔබ දවසින් දවස තමයි කලාවේ ප්‍රවීණත්වය ඇති වෙන්නේ. වැඩ කරන්න තමයි කලාවේ ප්‍රවීණත්වය ඇති වෙන්නේ. ඉතින් මම නවක ශිල්පීන්ට දෙන දේ තමයි අංකක ගරුත්වය මේ අස්සාවට ගරු කරන්න. ඒ වෘත්තියට ගරු කරන්න. ඒ අවංක ස්වභාවයෙන් ඊදී නිර්මාණකාරී දෙනවනම් ඊටත් පිළිම වහන්සේලා නිර්මාණය කිරීමේදී ඒ පිළිම වහන්සේලාට ගරුතරු ඇතුව සද්ධාවන්ත වේදී නිර්මාණය කරනවා. ඒ තුළ ලොකු ගමනක් යන්න පුළුවන්. හොඳයි. යම් කෙනෙකුට ඔබව සම්බන්ධ කරගෙන ඔවුන්ට අවශ්‍ය නිර්මාණ කාර්යයක් කරගන්නවා නම් කොහොමද ඔබව අමතන්න පුළුවන්? ඔබ සම්බන්ධ කරගන්න පුළුවන් මොන විදියට? අපේ සම්බන්ධ කරගන්න පුළුවන් පහසුම මාර්ගය තමයි දුරකථන ඇමතුමකින් නැත්නම් අන්තර්ජාලය හරහා Facebook page හරහා සම්බන්ධ කරගන්න පුළුවන්. දියනෙත කියලා තමයි අපේ page එක නිර්මාණය වෙලා තියෙන්නේ. තව අපේ showroom එකක් තියෙනවා පස්යාල හන්දියේ. ආයේ රතඹලේ පන්සල ඉස්සරහා ඕනෑම උද්‍යාන අලංකරණ කටයුත්තක් සඳහා විහාරයක් සඳහා පන්සලක් සඳහා ඕනම පල්ලියක් සඳහා ඕනෑම පිළිරුවක් නිර්මාණය කරගන්නට ඕනම මොනවාද අපි උද්‍යාන අලංකරණය සඳහා යොදා ගන්න ඕනෑම දෙයක් නිර්මාණය කරගන්නට හැකියාව තියෙනවා නිරංග රූපසිංහ අමතපු. ඔස්තේස් අපේ ආයතනය හරහා මේ නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඔබට සුබපතනවා. හෙට දවසේදී ලංකාවේ විශිෂ්ට නිර්මාණ ගොන්නක හිමිකරුව බවට පත් වෙන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. අද දවසේදී අපි ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.